බටහිර සංගීතයේ ප්‍රස්තාරකමේදී අපි දැනගන්න ඕන ප්‍රධානම කරුණ තමයි මේක සංකේත සහිත ප්‍රස්තාරකමයි. මේකේ හැම මාත්‍රා අගයකටම සංකේතයක් තියෙනවා. අපි දැන් මෙහෙම ස්වරයක් ලියුවොත් එහෙම මේ සයන්න මාත්‍රා එකක්. මාත්‍රා එක කියන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ සංකේතයක්. මෙන්න මේ බෝලේ වගේ කොටසට අපි හෙඩ් එක කියලා කියනවා. මේ ඉර වගේ කොටසට අපි ස්ටෙම් එක කියලා කියනවා. ස්ටෙම් එකයි හෙඩ් එකයි මේ තියෙන මාත්‍රා එකක් ලියන විදිය. මාත්‍රා එකක් ලියන්නේ ක්‍රොජෙට් එකකින්. ක්‍රොජෙට් එකේ හැටි තමයි හෙඩ් එක පාට කරනවා. ක්‍රොජෙට්. මාත්‍රා දෙක කියන්නේ, ඒ කියන්නේ මෙන්න මෙහෙම આવුත් එහෙම සහ එක ඉරක් આવුත් එහෙම මෙතන මේ සයන්න මාත්‍රා දෙකක්. ඒක ලියන්නේ මිනිම් එකකින්. මිනිම් එකේ හෙඩ් එක පාට වෙන්නේ නැහැ. पाठ कर मिनिम सायानियलायानियलात्रा हाथरा सायान वटना का मात्रा हाथरा एक सेमी ब्रूह एक हेटी स्टेम हेडे का कुतरा हेडे का पाठ कर ඊට පස්සේ අපි පොඩිම වර්ගයකට යනවා මාත්‍රා භාගය. මාත්‍රා භාගයක්. ඒ කියන්නේ දැන් මේක මාත්‍රාවකින් දෙකෙන් එකක්. දැන් මෙහෙම ලිව්වොත් එහෙම මෙන්න මේ සයන දෙකක් ලියලා මෙහෙම බ්‍රැකට් එකක් දැම්මොත් එහෙම මෙන්න මේ එක සයන්නක් මාත්‍රා භාගයක්. මොකද මේ එක මාත්‍රාවක් තමයි මේ බ්‍රැකට් එකෙන් දෙකට බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ මේක භාග දෙකක් තමයි තියෙන්නේ. එතකොට මේ එක සයන්නක් එක භාගයක්, අනිත් සයන තවත් භාගයක්. එතකොට භාග දෙකක් මේ තියෙන්නේ. අපි එක භාගයක් ලියනවා නම් ලියන්නේ මෙන්න මෙහෙම ප්‍රොජෙක්ට් එක වගේම මෙහෙම හෙඩ් එක පාට කරලා මේ පැත්තට පොඩි පොඩි ලයින් එකක් දානවා. ඒක උඩ මේක ක්වේව එකක්. ක්වේව එකක්. අපි දැන් මේ සයන දෙකම භාග දෙකම ලියනවා නම් අපි ක්වේවස් දෙකක් ලියනවා. ඒක ලියන්නේ මෙහෙම මෙහෙම භාග තනි භාග දෙකක් හැටියට නෙමෙයි ලියන්නේ. ක්වේවස් දෙකක් අපි එකට ලියනකොට මෙහෙම දැම්මා. ආපහු ක්වේව එක මෙහෙම ඇඳලා මෙන්න මෙහෙම යා කරා. එතකොට තමයි ක්වේවස් දෙකක් එකට ලියන්නේ. තනි ක්වේව එකක් ලියනවා නම් මේ විදිහට ලියන්නේ. ක්වේවස් දෙකක් ලියනවා නම් මේ විදිහට ලියන්නේ. බටහිර සංගීත ප්‍රසාර කිරීමට අපිට මේ දීලා තියෙන රේඛා පහකින් සහ අන්තර හතරක්, මේ අතර හිස්තැන් හතරක් තියෙනවා. ඒ රේඛා පහකින් සහ හිස්තැන් හතරකින් සමන්විත මෙන්න මේ රේඛා මණ්ඩලයට අපි කියනවා ස්ටේව් එකක් කියලා. ස්ටේව් එකක් නැත්නම් ෂෝට් ස්ටාෆ් එකක් කියලා. ෂෝට් ස්ටාෆ් මේ නම් දෙකෙන් හඳුන්වන්නේ මේක. මේක අපි සොර ලකුණු කිරීමේදී මේ දීලා තියෙන රේඛා පහට අමතරව අපි මෙහෙම තනි රේඛාවක් ඇඳුවත් එහෙම කෙටි ඉරක් ඇඳුවත් එහෙම මේ කෙටි ඉර අපි හඳුන්වනවා ලෙජර් ලයින් එකක් කියලා. ලෙජර් ලයින්. ලෙජර් ලයින්. එතකොට මේක අපි මෙහෙම ඇඳුවොත් එහෙම මේ අඳින්න සා. සයන් අඳින්න මේ අපි අඳින්න ලෙජර් ලයින් එක. සා. එතකොට මේ ලෙජර් ලයින් එකයි මේ පළවෙනි ලයින් එකයි අතර පොඩි හිස්තැනක් එනවා. ඒ හිස්තැනේ අපි අඳින්නේ V. සාරි ඊළඟට පිළිවෙලින් ලයින් එකයි ස්පේස් එකයි. ලයින් එකයි ස්පේස් එකයි රේඛාවයි අතරේ. සායන්ද අපි ලෙජර් ලයින් එකේ ලෙජර් ලයින් එකයි මෙතන ෆස්ට් ලයින් එකයි අතර වෙන ස්පේස් එකේ අපි රී ඇඳලා ඊට පස්සේ ඊළඟ ලයින් එකේ කා ඒ ලයින් එක කැපෙන්න අඳින්න ඕනි. එහෙම ඊළඟ ස්පේස් එකේ මා ඊට පස්සේ ලයින් එකේ පා ස්පේස් එකේ දා මැද ලයින් එකේ තමයි නී එන්නේ. ඊළඟට උච්ච සා ඊළඟට ස්පේස් එකේ उच्चा මේ විදිහට තමයි රේඛා මණ්ඩලය මත ස්වර ප්‍රස්තාර කරන්නේ.
මේ සංකේතයට අපි කියන්නේ treble clef කියලා. treble clef මේක අපි පටන් ගන්න මෙන්න මෙතන දෙවනි යට ඉඳන් දෙවනි ලයින් එකෙන් තමයි අඳින්න පටන් ගන්න. ඒතර යට ඉඳන් දෙවනි ලයින් එකේ තියෙන්නේ මෙතන දෙජ ලයින් එකේ සා ඊළඟ ස්පේස් එකේ රී ඊට පස්සේ ගා මා පා. ඒ කියන්නේ G. සා රී ගා මා පා දානි කියන්නේ C D E F G A දිනේ. එතකොට මේ G සොරේ ලියන ලයින් එකෙන් තමයි මේ ට්‍රිබල් ක්ලෙෆ් එක පටන් ගන්න යන්නේ. ඒ නිසා අපිට මේක අපි මේකට G ක්ලෙෆ් කියලා කියනවා. ට්‍රිබල් ක්ලෙෆ් G ක්ලෙෆ්. අපි මන්ද සොර ලකුණු කරනවා. මේ ලෙජ ලයින් එක අපි අඳින්නේ මධ්‍ය සා මන්ද්‍ර නී ඒ ලෙජ ලයින් එකට යටි. අපි මන්ද දා දිනවා නම් මේ ලෙජ ලයින් එක ගහුවා තව ලෙජ ලයින් එකක් ගහලා ඒක කැපෙන්න මන්ද්‍ර දා අඳිනවා මන්ද්‍ර පා අඳිනවා නම් අපි මේ ලෙජ ලයින්ස් දෙකම ගහලා ඒ දෙකට යටින් තමයි මන්ද්‍ර පා අඳින්නේ. මීටත් පල්ලෙහාට අපිට සොරා දිනවා නම් අපි වෙනම ක්ලෙෆ් එකක් යොදා ගන්නවා. ඒකට තමයි අපි බේස් ක්ලෙෆ් කියලා කියන්නේ. මේ විදිහට දීලා තියෙන බටහිර ස්වර ප්‍රස්ථාරයක් අපි පෙර දිගට හරවද්දී අපි බලන්න ඕනේ ප්‍රධානම සංකේත තුනක් අපිට ඇවිල්ලා තියෙනවා. එකකින් අපි දැන් ට්‍රිබල් ක්ලෙෆ් එක ගන්නවා. මේක ට්‍රිබල් ක්ලෙෆ්. දැන් මෙතන මේ C කියලා දීලා තියෙනවා. මෙතනින් මේ දීලා තියෙන්නේ මේ ප්‍රස්ථාරය C major scale එකේ යනවා කියන එක. ඒකට අපි මෙහෙම ස්කේල් එක මෙතන යොදනවට අපි කියනවා මේකට key signature කියලා. key signature කියලා කියනවා. මේකෙන් key signature එකෙන් පෙන්වන්නේ මොකද්ද මේ ප්‍රස්ථාරය යන ස්කේල් එක කියලා. අපිට C කියලා තිබ්බොත් එහෙම එහෙනම් C කියලා තිබුත් එහෙනම් අපි දන්නවා මේක C major කියන ස්කේල් එකේ තමයි යන්නේ. මෙතන මේ මැද ඉරේ ෆ්ලැට් මාක් එකක් දාලා තිබුත් එහෙනම් මේකෙන් කියන්නේ අපිට මෙතන කෝමලණී කියලානේ මේ මෙතන දාලා තිබුත් එහෙනම් ෆ්ලැට් මාක් එකක් කොන්න කෝමලණී. ඊට පස්සේ අපි මෙතන උච්ච ගාවල තව ෆ්ලැට් මාක් එකක් දාලා දෙනවා. එතන කෝමලගා ඊට පස්සේ දා දයන්න ලියන තැනක් මෙහෙම ෆ්ලැට් මාක් එකක් දාලා දෙනවා. එතකොට කෝමලද මෙතන ගාදානි කෝමල කරලා මේ තියෙන්නේ මේ කී සිග්නේචර් එකේ. දැන් නිකම්ම සීරියල තිබුත් එහෙම මේක C major scale එක කියන්නේ කී සිග්නේචර් එකේ නියන්නයි ගයන්නයි දයන්නයි කෝමල කරලා තිබුත් එහෙම මේකේ scale එක C minor. අපේ scales and chords පාඩම බලන්න ඒකේ උගලන්ට මේ scales හැදෙන විදිහ chords හැදෙන විදිහ මම පැහැදිලි කරලා තියෙනවා. C minor scale එක තමයි මේ key signature එකෙන් පෙන්වන්නේ. මෙතන අපි කෝමල නී සහ කෝමල නී එක කියන්නේ මෙතන නියන්න කෝමල කරලා කියන්නේ ෆ්ලැට් කරලා ඊපස්සේ ගයන්න මෙතන ෆ්ලැට් කරලා තියෙනවා. කොහොම තිබ්බොත් එහෙම කෝමල ගා නී විතරක් යදෙන්නේ B flat major කියන scale එකේ. B flat major ඉෆෙක්ට් මේජර් ස්කේල් එකේ ගමන් කොමල ගානී විතරක් යදෙනවා. B ෆ්ලැට් එක විතරක්. B ෆ්ලැට් එක විතරක්. B ෆ්ලැට් එක විතරක් යදුවොත් එන්නේ F මේජර්. F මේජර් ස්කේල් එක. ගාමා පා දා නී සා රී ගා මෙන්න මෙතන මයන් මයන් වෙන තැන ෂාප් මාක් එකක් දාලා තිබුණා. ඒ කියන්නේ තිවුරම තිවුරම ආයතන ස්කේල් එක G major මෙහෙම දාලා තිබුත් මේක G major. මෙන්න මේ key signatures පහ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනි මේ සංකේත වලින් කියවෙන ස්කේල් එක මොකක්ද කියලා. C C විතරක් දාලා තිබුත් C major නී ගා දා කොමල් කරලා තිබ්බොත් C minor. නී ගා විතරක් කොමල් කරලා තිබ්බොත් B flat major. නී විතරක් කොමල් තිබ්බොත් F major. මයන්න තිවුර කරලා තිබ්බොත් ඒ කියන්නේ sharp කරලා තිබ්බොත් මෙතන F sharp එකක් මේ තියෙන්නේ. මයන්න තිවුර කරලා තිබ්බොත් G major. ඊළඟ සංකේතයෙන් අපිට කියන්නේ
ගීතේ යන තාලය කුමක්ද? තාල වර්ග ගොඩක් තියෙනවා. ඒ තාලය තමයි මෙතන දාලා තියෙන්නේ. තාලය දානකොට අපි කියනවා ඒකට ටයිම් සිග්නේචර් කියලා. ටයිම් සිග්නේචර් එකෙන් තමයි තාලය. තාලය අපිට හඳුන්වලා දෙන්නේ. අපි තාල වර්ග බැලුවොත් එහෙම මෙහෙම දාලා තිබ්බොත් එහෙම මේක 4-4 බීට් එකක්. 4-4 තාලයක්. 4න් 4 යන්නේ. ඒ වගේම අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම 3-4 කියලා දාලා තිබ්බොත් එහෙම මේක 3න් 3 තමයි යන්නේ. 3-4 දාලා තිබ්බට 3-4 නෙමෙයි යන්නේ 3න් 3 යන්නේ. මේ උඩ ඉලක්කමෙන් තමයි කියවෙන්නේ කීයෙන් කීයද යන්නේ කියලා. මාත්‍රා 3න් 3 යනවා නම් ඒක 3-4. මාත්‍රා 4න් 4 යනවා නම් ඒක 4-4. අපි මේත් එක්කම ඉගෙන ගන්න ඕනේ 6-8 බීට් එක. 6-8 බීට් එක මේ විදිහට යන්නේ. අපිට ඕලෙව සිලබස් එකේදී ඒලෙව සිලබස් එකේදී අපිට හම්බෙන්නේ ගොඩක්ම මේ බටහිර සංගීතයේදී ටයිම් සිග්නේචර්ස් වල 4-4, 3-4 සහ 6-8. මේ ටයිම් සිග්නේචර්ස් තුන මතක තියාගන්න. මේ ප්‍රස්ථාරය අපි පෙරදිග් ක්‍රමයට හැරෙව්වොත් එහෙම පෙරදිග් ක්‍රමයට පෙරලලා ලිව්වොත් එහෙම මෙතන සා සයන්න මාත්‍රා එකක්. ඒ කියන්නේ මෙහෙම සයන්නක් තියෙනවා. ඊට පස්සේ රියන්නත් මාත්‍රා එකයි. ඒක ප්‍රොජෙක්ට් එකකින් ලියලා තියෙනවා. ඊට පස්සේ ගයන්න මාත්‍රා දෙකයි. මිනිම් එකක්ම තියෙන්නේ. මිනිම් එකකින් ලියන්නේ මෙන්න මේ විදිහට සයන්නක් සහ ඉරක්. ඒ කියන්නේ ස්වරය සහ ඉරක් ආවම නැත්තම් මාත්‍රා දෙකක් තමයි මිනිම් එකකින් ලියන්නේ. ඒක සරි ගා කියලා තමයි මෙතන ලියලා තියෙන්නේ. ඒක මෙතන තියෙන්නේ රියන්න. මේ රියන්න සෙමි බ්‍රිව් එකකින් ලියලා තියෙන්නේ. ඒ කියන්නේ රී ඉරි තුනක්. ඒ කියන්නේ රියන්න මාත්‍රා හතරක්. මාත්‍රා හතර තමයි සෙමි බ්‍රිව් එකකින් වෙන්නේ. ඊට පස්සේ මෙතන මේ දීලා තියෙන වේවස් දෙකක්. මේ වේවස් දෙකක් ලියනකොට ලියන්නේ මෙහෙම ලිව්වා. ආපහු ප්‍රොජෙක්ට් එකක් වගේ ගත්තා. මෙන්න මෙහෙම ඇඳුවා පස්සේ එකට ඇඳුවාම මේක වේවස් දෙකක්. ඒතකොට වේවස් දෙකක් මෙහෙම තමයි ලියලා තියෙන්නේ. එතකොට වේවස් දෙකක් කියන්නේ භාග දෙකක්. පම. පම මෙහෙම එක මාත්‍රාවක භාග දෙකක්. ඊට පස්සේ ගම කියලා තියෙනවා. ගමත් එක මාත්‍රාවක භාග දෙකක්. ඊට පස්සේ ගයන්න තියෙනවා, ඊට පස්සේ රියන්න තියෙනවා, ඊට පස්සේ මෙහෙම විභාග වෙන් කරනවා. මේ විභාග වෙන් කරන ඉරට අපි විභාගයකට කියනවා නේද? විභාගයකට මෙන්න මෙහෙම ඉරි දෙකකට බැඳලා තියෙන මේ විභාගයකට අපි කියනවා බාර් එකක් කියලා. මේ විභාගයක් වෙන් කරන මේ ඉරට අපි බාර් ලයින් කියලා කියනවා. මෙතන ඊට පස්සේ සයන්නක් තියෙන්නේ, සා ලියලා තියෙන සෙමි බ්‍රිව් එකකින්. ඒ කියන්නේ මාත්‍රා හතරක්. ඒ කියන්නේ සා ඉරි තුනක්. මේ ප්‍රස්ථාරය අපි පෙරදික්‍රමයට හරවද්දී මෙතන ට්‍රබල් ක්ලිෆ් එක තියෙනවා. මෙතන කී සිග්නේචර් එක දීලා තියෙනවා. කී සිග්නේචර් එකෙන් කියන්නේ මේ ප්‍රස්ථාරය යන්නේ F major එකේ කියලා. අපි දැන් දන්නවා මේක F major. F major එකේ ලියද්දී නියන්න කොමල කරලා තමයි අපි ලියන්නේ. මේ ප්‍රස්ථාරය යන හැම නියන්නක්ම කොමලයි. ඒතර මේක ටයිම් සිග්නේචර් එක දීලා තියෙනවා. පළක් ප්‍රශ්න වල දෙන්නේ නැතුව අහනවා. මොකද මේ මාත්‍රාගයන් ටික ගත්තාම මේ විභාගයක් ඇතුලේ තියෙන්නේ අනිවාර්යෙන් මාත්‍රා 3න් 3 මාත්‍රා 3 කගයක් තමයි. දැන් මෙතන දිර දිනවා 3-4 කියලා ටයිම් සිග්නේචර් එක. ඒ කියන්නේ මාත්‍රා 3යි මේ විභාගයක් අස්සේ තියෙන්නේ. අපි බලමු. දැන් මෙතන සයන්න මාත්‍රා දෙකක්. දැන් අපි මිනිම් එකක් තියෙන්නේ. ඒ කියන්නේ සයන්නයි ඉරපු. ඒක රියන්න ප්‍රොජෙක්ට් එකක් තියෙන්නේ. එතකොට මාත්‍රා එකක්. ඊට පස්සේ විභාග වෙන් කරා. මෙතන මයන්නක් තියෙන්නේ. මයන්න මෙතන මේ මිනිම් එකට ඩොට් එකක් දාලා තියෙනවා. මිනිම් එකක් කියලා මෙහෙම ඩොට් එකක් දැම්මහම එමතිස්සෙම මොකක් හරි සංකේතයකට ඉස්සරහින් ඩොට් එකක් දැම්මහම මේ ඩොට් එකේ වටිනාකම වෙන්නේ ඊට කලින් තියෙන සංකේතේ වටිනාකමින් භාගයක්. එතකොට මෙම සංකේතේ වටිනාකම, එතකොට මේ මිනිම් එක, මිනිම් එකේ වටිනාකම දෙකයි, ඩොට් එකේ වටිනාකම එකෙන් භාගයයි. ඒ කියන්නේ එකයි. එතකොට මේ සම්පූර්ණ සංකේතේ වටිනාකම මාත්‍රා 3. 2 1 3. එතකොට මාත්‍රා 3ක් අපි ලියන්නේ මෙන්න මේ සංකේතේ. ඒ කියන්නේ සයන්නයි ඉරි දෙකක් ආවහම මේක මේ සයන්න මාත්‍රා 3ක්නේ. එතකොට මේ මාත්‍රා 3 කියන්නේ ඩොටඩ් මිනිම් එක. මේක කියන්නේ අපි ඩොටඩ් මිනිම් කියලා. එහෙනම් අපි මාත්‍රා 3ක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මයන්නක්. එතකොට මයන්නයි ඉරි දෙකක්. මාත්‍රා 3. ඊට පස්සේ අපි ක්වේවස් දෙකක් මේ ඇවිල්ලා තියෙන්නේ නිසා. නිසා කියන ක්වේවස් දෙක. එතකොට ඒකේ බලන්න ස්ටෙම්ස් ටික ඔක්කොම පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. බටහිර සංගීතයේදී න්‍යායක් තියෙනවා මැද ඉරේ ලියන්නේ කොහොමද? මේ මැද ඉරේ ලියන්නේ නියන්න
මැදිරේ සහ මැදිරෙන් උඩ ලියන ස්වර හැම එකක්ම ස්ටෙම් එක යටට ලියන්නේ මේ මෙතන මේ තියෙන ක්වේවස් දෙකම තමයි මෙතනක් තියෙන්නේ ක්වේවස් දෙකක්ම තමයි නමුත් අර උඩ මැදිර සහ මැදිරෙන් උඩ ලියලා තියෙන නිසා ඒකේ ස්ටෙම්ස් දෙක යටට ගිහිල්ලා තියෙනවා ඒක උරන් නිසා මේ හෙඩ් එකෙන් බලන්නේ මොනවද ස්වරේ කියලා මෙතන නියන්න මෙතන සයන්න ක්වේවස් දෙකක් තියෙන්නේ ඒ කියන්නේ භාග දෙකක් නිසා ඊට පස්සේ තියෙනවා මෙතන නිදා එතකොට මෙතන තියෙන්නේ ක්වේවස් දෙකක්ම තමයි මෙතන මේක මේ එකක් යටට එකක් උඩට ලියලා තියෙන්නේ අපි දන්නවා මැද ඉර සහ මැද ඉරින් උඩ ලියන ඒවා තමයි ස්ටෙම් එක යටට දාන්නේ මැද ඉරින් පල්හැ ලියලා ලියන ඒවායි ස්ටෙම් එක උඩට ඒ නිසා මෙතන නිදා කියන්නේ ක්වේවස් දෙකක්ම තමයි අර ස්ටෙම්ස් දෙක එකක් යටට එකක් උඩට ගිහලා තිබ්බට මේ ලියලා තියෙනෙත් මේ වගේම ක්වේවස් දෙකක්. උඩ නිදා. මේකදී අපි ගොඩක්ම හිතට ගන්න ඕන දේ තමයි මේ කී සිග්නේචර් එක. කී සිග්නේචර් එකෙන් කියලා තියෙනවා අපිට මේ නොටේෂන් එකේ හැම නියන්නක්ම කොමලයි කියලා. නියන්න කොමල කරනවා. නිසා නිදා ඊට පස්සේ ක්වේවස් දෙකක් තියෙන්නේ පාගා භාග දෙකක් ක්වේවස් දෙකක් එන්න එතකොට ගාන්න අපිට මේ විභාගස්සේ මාත්‍රා තුන ඇවිල්ලා තියෙනවා නිසා නිදා පාගා මෙතන තියෙනවා ඊට පස්සේ ඔන්න ප්‍රොජෙක්ට් එකට ඩොට් එකක් දානවා ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ මාත්‍රා එකක් නේ එතකොට මේ ඩොට් එකේ වටිනාකම භාගයක් මොකද ඊට ඉස්සරහා තියෙන සංකේතේ වටිනාකමෙන් භාගයක් නේ ඩොට් එකේ වටිනාකම අපි ප්‍රොජෙක්ට් එකක් කියන්නේ මෙහෙම ඒක මාත්‍රා එකක් මේ ඩොට් එක දැම්මට පස්සේ මේ ඩොට් එකේ වටිනාකම මාත්‍රා භාගයක්. එතකොට මේ සම්පූර්ණ සංකේතේ වටිනාකම මාත්‍රා එකමාරක්. මේකට කියනවා අපි ඩොටඩ් ප්‍රොජෙක්ට් එකක් කියලා. ඩොටඩ් ප්‍රොජෙක්ට් එකේ වටිනාකම මාත්‍රා එකමාරක්. මාත්‍රා එකමාරක්. ඒ කියන්නේ මෙහෙම සයන්න ලියලා ඊළඟට ලියන ස්වරේ මොකක් හරි y කියලා ස්වරයක් අපි හිතමු. ඒ y කියන ස්වරේ ඊට කලින් හම්බෙන භාගේ තමයි ඉර. එතකොට මෙන්න මේ ටික තමයි මේ සයන්නට අයිති කොටස. එතකොට මේ සයන්න මෙතන එකයි මෙතන මාත්‍රාවෙන් භාගයයි. එතකොට මේ සයන්නේ වටිනාකම මාත්‍රා එකමාරයි. මාත්‍රා එකමාර ලියනකොට තමයි ඩොට් ප්‍රොජෙක්ට් එකක් ලියන්නේ. එතකොට මාත්‍රා එකමාර තමයි මේ ලියලා තින්නේ පයන්නක් කියලා තින්නේ පා මෙහෙම ලිව්වා. ඊළඟ එකේ පොඩි ඉරි කෑල්ලක් ගෙවුවා. ඊළඟ එකේ ඔන්න ඊළඟ මාත්‍රාව මාත්‍රා භාගයක් අනිවාර්යෙන් මේ වගේ ඩොටඩ් ප්‍රොජෙක්ට් එකක් ආවොත් එහෙම ඊළඟට ක්වේව එකක් තමයි එන්නේ. මොකද ඩොටඩ් ප්‍රොජෙක්ට් එකේ මාත්‍රා එකමාරම තියෙනවනේ මාත්‍රා ඊළඟ එකනොත් භාගයක් ඇවිල්ලා තියෙනවනේ පයන්නට. දැන් ඔන්න මාත්‍රා එකමාරයි පයන්න ඊට පස්සේ ගයන්නක් තියෙන එක මාත්‍රා භාගයයි ක්වේව එකක්. ඉතින් මාත්‍රා භාගය ගයන්න ක්වේව එකක්. ඔන්න ඔහොම තමයි ලියන්නේ. එතකොට අපි දන්නවා මේ පයන්නේ වටිනාකම මාත්‍රා එකමාරයි. ගයන්න මාත්‍රා භාගයයි. ඊට පස්සේ මයන්නක් තියෙන්නේ ඒක මාත්‍රා අපිට 3 4 බීට් එක යන නොටේෂන් එකක් නිසා විභාගයකට මාත්‍රා 3 බැගින් ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රස්තාරෙදිත් අපිට තවත් අලුත් සංකේත ටිකක් හම්බෙලා තියෙනවා. මෙතන ක්ලෙස් එක දාලා තියෙනවා කී සිග්නේචර් එකේ දාලා තියෙනවා නී ගා දා කොමලයි. ඒ කියන්නේ ගා දා නී කොමලයි. ඒ කියන්නේ C මයිනර් ස්කේල් එකේ තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මේකේ ලියන හැම ස්වරයකම මේකේ දින මේ ප්‍රස්තාරේ හැම දයන්නක්ම නියන්නක්ම කොමල වෙන්න ඕන. C මයිනස් ස්කේල් එක කියන්නේ කියලා දිර තියෙනවා. ටයිම් සිග්නේචර් එක දීලා නැහැ. අපිට මෙතන තියෙන මාත්‍රාගයන් ටික බැලුවාම ටයිම් සිග්නේචර් එක හදා ගන්න පුළුවන්. අපි බලමු මේ මුලින්ම දීලා තියෙන සංකේතේ මේකට කියන්නේ අපි මාත්‍රා එකක විරාමයක්. විරාමයක් කියලා කියන්නේ අපි මෙතන මාත්‍රා එකක් කියලා කියන ප්‍රොජෙක්ට් එකක් නේ. අපි මාත්‍රා එකක් මෙතන සයන්නක් දීලා තියෙනවා මාත්‍රා එකයි. මාත්‍රායකක විරාමයක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම ලියුවහම මොනවම තමයි ඒක ලියන්නේ. අපි ප්ලස් එකක් දානවා. ඒක මාත්‍රායකක විරාමයක්. ඒක තමයි අපි මෙන්න මේ සංකේතයෙන් ලියන්නේ. ඒකට අපි කියනවා මාත්‍රායකක රෙස්ට් එක. ප්‍රොජෙක්ට් රෙස්ට් එක. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් රෙස්ට් එක තමයි මේ ලියලා තියෙන්නේ. මාත්‍රායකක විරාමය. එතකොට අපි ඒක ලියන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට
ක්වේවස් දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ සරි මෙහෙම ලියලා භාග දෙකක් නේ එකට දානවා. ඊසේ ගම එකක් ක්වේවස් දෙකක් එකට දානවා මෙහෙම. ඊසේ පද. පද එකක් දැම්ම එකට. ඊට පස්සේ විභාග වෙන් කරා. ඊට පස්සේ මෙතන semi brief එකක් තියෙන්නේ පයන්න. ඒ කියන්නේ පයන්න මාත්‍රා හතරක්. ඒ කියන්නේ පයන්නයි මාත්‍රා ඉදි ඉදි තුනක්. පයන්න මාත්‍රා හතරක්. ඊට පස්සේ මෙතන අලුත් සංකේතයක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ මාත්‍රා දෙකක විරාමය. මාත්‍රා දෙකක විරාමයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම දැන් මාත්‍රා දෙකක් කියලා කියන්නේ minimum එකක්නේ. මාත්‍රා දෙකක් මෙහෙම ආවහම විරාම දෙකක් ආවහම අපි මේකට දානවා මෙන්න මේ විදිහට තුන්වෙනි ඉරෙන් පටන් අරගෙන මෙහෙම තොප්පියක් වගේ මේකට කියනවා අපි මාත්‍රා දෙකක විරාමය කියන්නේ minimum rest එක. minimum rest. එතකොට මාත්‍රා දෙකක විරාමයක් මෙහෙම දානවා. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා දා ඇවිල්ලා තියෙනවා නී ඇවිල්ලා තියෙනවා ක්වේවස් දෙකකින් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ක්වේවස් දෙකක් භාග දෙකක්. දනි මෙහෙම. අපි දන්නවා දයන්නයි නියන්නයි කොමල වෙන්න ඕනි. ගයන්නත් කොමල වෙන්න ඕනි මේ මේ ප්‍රස්තාරේ කී සිග්නේචර් එක C මයිනර් නිසා. ගා දානි කොමල. දනි දප. ඊට පස්සේ දපත් ඇවිල්ලා තියෙන ක්වේවස් දෙකක්. මෙහෙම. अनेक्रोजेक्टेगा පුර මාත්‍රා හතර විතරක් ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන හැම අපි පේනවා හැම විභාගයකම මාත්‍රා හතර හතර තමයි ඇවිල්ලා තියෙන්නේ. මාත්‍රා හතරෙන් හතර ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට තියෙනවා මෙතන හතරවෙනි ඉදේ ඉඳන් යටේ ඉඳන් හතරවෙනි ඉදේ ඉඳන් පල්ලෙහාට දාපු තොප්පියක් වගේ එකක්. ඒකට කියන්නේ අපි මාත්‍රා හතරක විරාමය කියලා. ඒ කියන්නේ semi brief rest එක. මාත්‍රා හතරක විරාමය semi brief rest ඒ සංකේතයෙන් අපිට පෙන්වන්නේ මාත්‍රා හතරක විරාමයක්. අපි ඒක මෙහෙම දානවා. මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රස්තාරය පෙර දිගට හරවන්නේ. මේකේ ටයිම් සිග්නේචර් එක මොකද්ද කියලා අහුවොත් දැන් අපිට පේනවා මේකේ ටයිම් සිග්නේචර් එක 44 හතරෙන් හතර තමයි යන්නේ. තවත් අලුත් සංකේත ටිකක් හම්බෙනවා මේ ප්‍රස්තාරයේදී. ट्रिवल क्लिप के दाल थी ना मित्र की सिग्नेचर का माँ तीव्र करना दाल थी ना सारी का माँ तीव्र करना ये क्या ने एफ शार्प का दाल थी ना ये क्या ने मैं क्या ने जी मेजर स्केल जी मेजर स्केल के समय मेरा सारे अंडोनी मैं कितने ने हमर मायन नक्मा तीव्र माँ बैंडो थ्री फोर के लिए टाइम सिग्नेचर का दिया थी ना මෙතන ඇවිල්ලා තියෙන අපිට හතේ ඉලක්කම වගේ සංකේතයක්. ඒකෙන් කියන්නේ මාත්‍රා භාගයක රෙස්ට් එක. නැත්නම් මාත්‍රා භාගයක විරාමය. කියන්නේ මෙන්න මෙහෙම එක මාත්‍රාවක මාත්‍රා භාගයක් විරාමයක් ඇවිල්ලා අනිත් එක මොකක් හෝ සොරයක් ඇවිල්ලා මෙහෙම. x කියලා සොරයක්. හරි සොරයක්. එතකොට මෙන්න මේ මාත්‍රා භාගේ විරාමය තමයි මේකෙන් මේ හතේ ඉලක්කම වගේ එකෙන් ලියන්නේ අපි. ඒකට කියනවා අපි ක්වේවරෙස්ට් කියලා. ක්වේවරෙස්ට්. එතකොට ඔන්න මාත්‍රා භාගයක විරාමයක් මෙහෙම ඇවිල්ලා ඊළඟ එක අනිවාර්යෙන් මාත්‍රා භාගයක්, ඒ කියන්නේ ක්වේව එකක්. ඒක ඒක මාත්‍රාවක් හැටියට මෙහෙම දින. එතකොට භාග දෙකයි. ඒ කියන්නේ එක මාත්‍රාවක්. ඊළඟ එකත් එහෙම ඇවිල්ලා තියෙන්නේ මාත්‍රා භාගයක ක්වේවරෙස්ට් එකයි ඊට පස්සේ දයන්නක් ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම ඊළඟට ආපහු මාත්‍රා භාගයක ක්වේවරෙස්ට් එක ඊට පස්සේ පයන්නක් ඇවිල්ලා තියෙනවා ඊළඟ භාගයට වෙන එක. ඒකට මෙහෙම තමයි පළවෙනි භාගය ලියන්නේ. ඊට පස්සේ ඩොටඩ් මිනිමම් එකක් ඇවිල්ලා තියෙන්නේ පයන්න පා ඉරි දෙකක්. මිනිමම් එකක් කියලා කියන්නේ මාත්‍රා තුනක්. ඊට පස්සේ මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා ප්‍රොජෙක්ට් රෙස්ට් එකට ඩොට් එකක් දාලා. මෙන්න මේ ප්‍රොජෙක්ට් රෙස්ට් එකටම ඩොට් එකක් දැම්මහම අපි කියනවා අපි අර මෙහෙම ඩොටඩ් ප්‍රොජෙක්ට් ලිව්වා වගේම තමයි. ප්‍රොජෙක්ට් එකේ ඩොට් එකක් දැම්මට පස්සේ මාත්‍රා එකමාරක්.
කොහෙද රෙස්ට් එකට ඩොට් එකක් දැම්මට පස්සේ මාත්‍රා එකහමාරක විරාමයක්. ඒ කියන්නේ මෙහෙම මාත්‍රා එක තියෙනවා ඊළඟ මාත්‍රාවේ තව භාගයක් විරාමයක් ඊළඟ කෝ වයි කියලා ස්වරයක්. ඔන්න මෙන්න මේක තමයි මාත්‍රා එකහමාර. මේ මාත්‍රා එකහමාර රෙස්ට් එක තමයි මේ දිනලා තියෙන්නේ. මේකට කියනවා අපි ඩොටඩ් කොචෙට් රෙස්ට්. डोटेड कोजेट रेस्ट योर मात्रा एकाहा मारक विराम है अनिवार्य में इडवास से इनका बागे अपने दिए ने एक पायन लग के लिए दिए ने वैसे आप हो पायन लग कुछ ऐसे का दिए ने मात्रा एकाई इडवास से लेते ना मिलने डोटेड मिनिम रेस्ट का में दिए ने मिनिम रेस्ट का मेकर डोटेड का दाब को मात्रा तुनक මාත්‍රා 3ක විරාමයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අර මිනිම් එක ඩොටඩ් මිනිම් වුණා වගේ තමයි. මිනිම් එකට ඩොට් එකක් දැම්මම මාත්‍රා 3ක් වුණානේ මේක. මේ විදිහට මාත්‍රා 3ක් වුණා. මේ වගේ ඩොටඩ් මිනිම් එකත් ඩොටඩ් මිනිම් රෙස්ට් එකෙත් වටනකම මාත්‍රා 3ක විරාමයක් වුණා. ඩොටඩ් මිනිම් රෙස්ට් මාත්‍රා 3ක විරාමයක් මේක. එතන අපි මෙතන තියෙන්නේ ඩොටඩ් මිනිම් එකක්. ඒ කියන්නේ මාත්‍රා 3ක්. ස්වරය නියන්න. ස්වරය නියන්න. මේ ඉරි දෙකක් මාත්‍රා 3ක්. මෙතනත් දැන් තියෙනවා මාත්‍රා 3ක්. ඒකත් නියන්න. නමුත් මේක මෙහෙම ලියන්නේ නැහැ. මෙතන ටයි එකක් තමයි මේ කරලා තියෙන්නේ. ටයි එකක් නැත්නම් බයින්ඩ් එකක්. මේකට අපි කියනවා මෙන්න මේ මෙහෙම බ්‍රැකට් එකක් දාන එකට අපි ටයි කියලා කියනවා. ටයි මාක් එකක්. ටයි එකකින් වෙන්නේ මේ නියන්නම මෙතෙන්ට එනකම්ම ඇදෙනවා කියන එක. ඒ කියන්නේ මෙතන නියන්න හරි මේ නියන්න මාත්‍රා 3යි. මෙතන මේ මාත්‍රා 3ක් මේ නියන්නම ඇදෙනවා කියන එක තමයි වෙන්නේ. මේ ප්‍රස්ථාරයේදී ට්‍රිබල් ක්ලිෆ් එක තියෙනවා කී සිග්නේචර් එක C දාලා තියෙනවා. ඒ කියන්නේ C major scale එක කියන්නේ. ඒ කියන්නේ කිසිම ස්වරයක් කොමල වෙන්නෙත් නැහැ, තීව්‍ර වෙන්නෙත් නැහැ. චුද්ධ ස්වර විතරයි. මෙතන ටයිම් සිග්නේචර් එක දීලා තියෙනවා දැන් 6 8 කියලා. මේක ටිකක් විශේෂ ටයිම් සිග්නේචර් එකක්. 6 8 ටයිම් සිග්නේචර් එකේදී මේ තියෙන හැම මාත්‍රා වටිනාකමක්ම දෙගුණ වෙනවා. ඒ කියන්නේ අපි 6 8 බීට් එකේදී මාත්‍රා එකක් කියලා කියන්නේ ක්වේව එක. මාත්‍රා එකහමාර දෙකෙන් වටිනාම තුන වෙන්නේ කියන්නේ ඩොටඩ් ක්‍රොචට් එකක්. ඩොටඩ් ක්‍රොචට් එකක් තමයි මාත්‍රා 3ක් කියලා කියන්නේ. මාත්‍රා 6ක් කියලා කියන්නේ ඩොටඩ් මිනිම් එකක්. ඩොටඩ් මිනිම් එක වටිනාකම 3යිනේ. එතකොට මේ 6 8 බීට් එකේදී මාත්‍රා 6ක් තමයි ඩොටඩ් මිනිම් එකක් කියලා කියන්නේ. ඩොටඩ් මිනිම් එක මේ ටික තමයි දැනගන්න තියෙන්නේ. මේවේ රෙස්ට් එකත් ඒ විදිහටමයි අපි බලමු ලියලා. මෙන්න දැන් මෙතන වේවස් වලින් තමයි මේ ලියලා තියෙන්නේ. වේවස් තුනක් ලියලා තියෙනවා. ඒ කියන්නේ මාත්‍රා 1 ඒව තුනක් තමයි මෙතන ලියලා තියෙන්නේ. 6 8 බීට් එක ස්වර ප්‍රසාරයද්දී අපි දන්නවා අපි ස්වර 3 3 බ්‍රැකට් කරලා තමයි ලියන්නේ. 6 8 බීට් එකක් ලියනකොට මේ ප්‍රසාරයේදී මේ තියෙන්නේ සසස කියලා තුනක්. ඒ කියන්නේ ක්වේවස් වලින් තමයි මේ ලියලා තින්නේ. ක්වේවස් 3ක් තමයි මේ ලියලා තින්නේ. එකට ඇඳලා ලියලා තින්නේ ක්වේවස් 3ක්. අර ක්වේවස් 2ක් ලිව්වා වගේම තමයි. මෙතන ක්වේවස් 3කින් ලියලා තින්නේ. ඒ කියන්නේ 68 බීට් එකේ නම් මාත්‍රා 1 ඒව 3ක්. අපි සාමාන්‍ය 68 බීට් එක ලියද්දි මෙන්න මෙහෙම තමයි ලියන්නේ. සසස. ඊට පස්සේ සරිග. මෙතන තියනවා දැන් ඩොටඩ් මිනිම් එකක්. ස්වරය ප.
රොටට් මිනිම එකක් කියලා කියන්නේ මාත්‍රා 3ක්නේ 6A බීට් එකේ නම් රොටට් මිනිම එකක් කියලා කියන්නේ මාත්‍රා 6ක් ඒ කියන්නේ පයන්න මාත්‍රා 6ක් ඒක ලියන්නේ මෙහෙම පයන්න ඉරි 5ක් මේ විදිහට 3න් 3 බෙදලා ලියන්නේ 6A බීට් එක ලියනකොට ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා මෙතන ඩොටඩ් ක්‍රොචට් දෙකක් එක සොරයක් 10 අනිත් එක 5 ඩොටඩ් ක්‍රොචට් එකක් කියලා කියන්නේ මාත්‍රා 3ක් මේක නම් මාත්‍රා එකමාරක් 6A බීට් එක නම් මාත්‍රා 3ක් ආයිරි දෙකයි තුරු මාත්‍රා තුනයි අයන්නත් එහෙමයි පායිරි දෙකයි මාත්‍රා තුනයි ඊට පස්සේ මෙතන ඇවිල්ලා තියෙනවා ඩොටඩ් මිනිම් රෙස්ට් එකක් ඩොටඩ් මිනිම් එකක් කියලා කියන්නේ මාත්‍රා තුනක රෙස්ට් එකක් 6A බීට් එකේ නම් මාත්‍රා 6ක රෙස්ට් එකක් ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා ඩොටඩ් ක්‍රොචට් රෙස්ට් එකක් ඩොටඩ් ක්‍රොචට් රෙස්ට් එකක් කියලා කියන්නේ මාත්‍රා එකහමාරක විරාමයක් 6A බීට් එකේ නම් මාත්‍රා 3ක විරාමයක් ඊට පස්සේ ක්වේව එකක් ඇවිල්ලා තියෙනවා මෙතන මෙතනත් ක්වේවස් දෙකක් ඇවිල්ලා තියෙන්නේ නිදපා නිදපා කියලා තමයි සර තුන ඇවිල්ලා තියෙන්නේ නියන්නේ ස්ටෙම් එක යටට එන්න ඕනේ තමයි මෙහෙම ලියලා තියෙන්නේ නිදපා ඊට පස්සේ පමග එකක් ක්වේවස් වලින් තියෙන්නේ පමක මෙතන ක්වේව එකක් තියෙනවා ඒ කියන්නේ මාත්‍රා එකක් රියන්න තියෙන්නේ ඊට පස්සේ මේ සයන්න ප්‍රොජෙක්ට් එකක් තියෙන්නේ ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ මාත්‍රා මෙතන නම් 1යි 6A බීට් එකේ නම් 2යි සයන්න විල ඉරක් එතකොට ගානට අපිට 6A බීට් එක මේ විදිහට එනවා බටහිර ප්‍රස්ථාරය මත කෝඩ්ස් ප්‍රස්ථාර කරනකොට අපි C major එක මෙහෙම ප්‍රස්ථාර කරනවා C major කියන්නේ සා ගා පා කියන ස්වර එතකොට සයන්න අපි මෙහෙම අදිනවා ඒක සිග යන්න මෙහෙම අදිනවා පයන්න මෙහෙම අදිනවා එතකොට මේ ඇදලා තියෙන්නේ C major chord එක ඊට පස්සේ අපි D major chord එක ගත්තොත් ඒක ඉන්නේ රී තියුරමා දා ඒ කියන්නේ D එකයි F sharp එකයි A එකයි අපි D එක අඳිනවා මෙතන ඊටසේ මයන්න පයන්න තීව්‍ර මාය නිසා අපි මෙතන sharp mark එක දානවා ඊට පස්සේ දා මේ D major chord එක ඊට පස්සේ අපි F major ඇඳුත් එහම ඒ කියන්නේ මා දා සා මා දා සා මා දා සා F major ඊට පස්සේ අපි G major ගත්තොත් එහම ඒ කියන්නේ පා මී රි පා මී රි ජි මේජර් ඊ ෆ්ලැට් මේජර් කෝඩ් එක කෝමල ගා පා කෝමල නි ගා පා නි මේක ගයන්න කෝමලයි ෆ්ලැට් මාක් එකක් නියන්න කෝමලයි එතනට ෆ්ලැට් මාක් එක ඊට පස්සේ බී ෆ්ලැට් මේජර් B flat major කෝමලනි රි මා අපි මේ නියන්නෙන් තමයි පටන් ගන්නෙ නියන්න ඊට පස්සේ රියන්න ඊට පස්සේ මයන් මී රි මා ඒක නියන්න කෝමලයි B flat accidental notes කියලා කියන්නේ යම් කිසි ප්‍රස්ථාරයක key signature එකෙන් දක්වලා තියෙනවා අපිට ඒ ප්‍රස්ථාරයේ යන scale එකේ කෝමල ස්වර මොනවද තීව්‍ර ස්වර මොනවද ඊට අමතරව දැන් මේක නම් F major scale එක යන්නේ. ඒතකොට කෝමල නී විතරයි එදෙන්නේ. හැබැයි මෙන්න මෙතන දක්වලා තියෙනවා මෙතන සුද්ධ නියන්නක් එනවා කියලා. මේ දින natural mark එක. මේ F major එකේ කෝමල නී එදුනට මෙතන විතරක් මේ නියන්න සුද්ධ නී කියලා දාලා තියෙනවා. අන්න එහෙම scale එකේ නැති ස්වරයක් එහෙම එනකොට ඒ ස්වරයේ ඉස්සරහින් ඒකේ mark එක දානකොට අපි කියනවා accidental scale. දැන් මෙතන මෙතන තියෙන්නේ ගයන්න මේ ගයන්න කොමල ගා වෙලා තියෙනවා. ඒ කියන්නේ ගා එක ෆ්ලැට් වෙලා තියෙනවා. E ෆ්ලැට් එකක්. ඒතකොට මේකත් ඇක්සිඩෙන්ටල් නෝට් එකක්. මෙතන F sharp එකක් දාලා තියෙනවා. තීව්‍ර මා එකක්. මේකත් ඇක්සිඩෙන්ටල් නෝට් එකක්. අපි බලමු. මා. ඩොටඩ් මිනිම් එකක් තියෙන්නේ මා ඉරි දෙකක්. මාත්‍රා තුනක් නේ ඩොටඩ් මිනිම් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ පා.
ඊට පස්සේ දා නී කොමරණී එන්නේ දන්නවා අපි මෙතන කොමරණී දාලා තියෙනවා කොමරණී තව ඉරක් ගන්න ඕනේ මොකද කොමරණී මාත්‍රා දෙකක් නිසා මිනිම් එකක් නිසා ඊට පස්සේ උච්චසා දැන් මෙතන නියන්න ශුද්ධ මාක් එක ඩොටඩ් මිනිම් එකක් ඩොටඩ් මිනිම් එකක් කියලා කියන්නේ මාත්‍රා තුනක් ඩොටඩ් මිනිම් එකක් කියලා කියන්නේ මාත්‍රා තුනක් ඊට පස්සේ උච්චසා ඊට පස්සේ ගරිසානි දපා මග ගරිසානි දපා මග කුවේවස් වලින් තියෙන්නේ ගරිසානි දපා මග නියන්න කොමලයි මේ උච්චස වල නමුත් මේ ගයන්න විතරක් මෙන්න මෙතන මේ ගයන්න කොමල ගායකක් එතන ඇක්සිඩෙන්ටල් නෝට් එකකින් එක වෙන්නලා තියෙනවා මෙතන කොචෙට් රෙස්ට් එකක් තියෙන්නේ මාත්‍රා එකක විරාමයක් ඊට පස්සේ දයන්නක් තියෙන්නේ දා ඩොටඩ් මිනිම් එකක් කියලා කියන්නේ ඉරි දෙකක් ඒ කියන්නේ දයන්න මාත්‍රා තුනක් ඊට පස්සේ මේ දයන්නම මාත්‍රා හතරක් මෙහෙම ලියන්නේ නැහැ මේ දයන්නම තමයි මේ මාත්‍රා හතරත් ඇදෙන්නේ ඒ කියන්නේ මෙතන ටයි මාක් එකක් තියෙන්නේ එතකොට ඉරි හතරක් ඊට පස්සේ මා මිනිම් එකක් තියෙන්නේ මා ඉරක් ඒ කියන්නේ මාත්‍රා දෙකක් ඊට පස්සේ ආපහු තියෙනවා මා ඉරක් මිනිම් එකක් නමුත් මේක තියුරම ෂාප් මාක් එකකින් තමයි දාලා තියෙන්නේ තියුරම ඊට පස්සේ පයන්න තියෙනවා මිනිම් එකක් මාත්‍රා දෙකක් ඊට පස්සේ මයන්න මිනිම් එකක් මාත්‍රා දෙකක්